Hello. Welcome back to Lavanjan YouTube channel. කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා කියලා හිතනවානේ. හොඳින් කියලා හිතනවා. ඉතින් ඔන්න අද අපි තවත් වීඩියෝ එකක් අරගෙන ආවා ගෙදර ඉඳලා. පොඩි වීඩියෝ එකක් වැඩි දිගට දුබායි වල ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයකට උත්තරයක් මේකත්. හැමෝම අහනවා මේ දුබායි වල ඩ්‍රයිවිං ලයිසන් එක ගැන. ඩ්‍රයිවිං ලයිසන් ගන්න කොහොමද? එහෙම ගන්න ප්‍රොසීඩියර් එක මොනවද කියලා ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් අපි හිතුවා මේ ඩුබායි ඩ්‍රයිවිං ලයිසන් එක ගැන කතා කරන්න ඕනේ කියලා. ඔව්. ඒක ටික වීඩියෝ නේ, ක්වික් වීඩියෝ මුලින්ම කියන්න ඕනේ. හරි. මෙහෙම. ඉතින් ඩුබායි වල ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද කියන්නේ? ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න අනිවාර්යයෙන්ම ඔයාලා රෙසිඩන්ස් වීස එකක් තියෙන්න ඕන. විසිට වීසක ඇවිල්ලා ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බෑ මෙහෙ. ඔව්. ඉතින් ඔයාලට රෙසිඩන්ට් වීසයක් තියෙනවා නම් ඩුබායි වල ඩ්‍රයිවිං ලයිසන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. එමරස් ID එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ඩුබායි වල ජොබ් එකක් කරනවා නම් මොකක් හරි ජොබ් වීස එකක ඉන්නවා නම් එමරස් ID එක තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඩ්‍රයිවිං ලයිසන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි මෙහි ලයිසන් එක නැතුව වාහන පදින්න බෑ. ලංකාවේ නම් පැදලා මොකක් හරි ෂේප් වෙලා කීයක් කර දීලා ෂේප් වෙන්න පුළුවන් මෙහෙම බෑ. මේ අනිවාර්යයෙන්ම ලයිසන් එක තියෙන්න ඕන. එහෙම ලයිසන් එක නැතුව පොලිසිය අහුනොත් එහෙම ලංකාවේ වගේ හැමතිස්සෙම චෙක් කරන්නේ නැහැ වාහන නවත්වනවාත්. චෙක් කරන්නේ නැහැ. මොකක් හරි හදිසියක් මොන හරි පොඩි හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් අනිවාර්යයෙන්ම මේ ලංකාව වගේ ෂේප් වෙලා යන්න බෑ. අනිවාර්යයෙන්ම පොලිසියෙන් ඉන්ෆෝම් කරන්න ඕනේ. එතකොට අහුවෙනවා වාට් ලයිසන් එකක් නැහැ කියලා. ඒ මම ගියේ නෝමල් ලයිසන් එකකට. ඒ කියන්නේ අර දැන් තියෙන පැකේජ් කියලා සිස්ටම් එකක්. ඒ කියන්නේ පැකේජ් සිස්ටම් එකෙන් ඔයාලට ඒ කියන්නේ මුලින්ම දැන් පැකේජ් එක කියන්නේ කීයද කිව්වා 8000 ඒ වගේ ගන්න 7500 8000 වගේ යන්නේ. ඉතින් ඒ පැකේජ් එකට ඒ පැකේජ් එක ගත්තට පස්සේ ඔයාලා ඩ්‍රයිවිං ඉන්ස්ටිටියුට් වලින් ගොඩාක් ඩ්‍රයිවිං ඉන්ස්ටිටියුට් තියෙනවා. ඒ පැකේජ් එක ගත්තට පස්සේ ඔයාලා ෆේල් කරන්නේ. ඒ කියන්නේ ෆේල් කරනවා ඔයාලට ගෙවන්න කිසිම දෙයක් නැහැ. ඒ ගෙවන ගාන විතරයි ආයෙ මොනවත් ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඔයා ෆේල් වුණත් දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඔයා ෆේල් වුණොත් තාපාව ලයිසන් එක ගන්න එක අරගෙන එහෙම යන්න පුළුවන්. දැන් අර නෝමල් ලයිසන් ගන්න ක්‍රමෙ ඉතින් පැකේජ් එක නැතුව වෙනම ගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඒ ගාන 3500ක් නැත්තම් 4000ක් වගේ වෙන්නේ. අරට වඩා භාගික වගේ ඩිෆරන්ස් එකක් තියෙන. ඉතින් ඒ නෝමල් ගන්නකොට ඔයාලා ෆේල් කරන ෆේල් වුණොත් එහෙම ඔයාලට අතින් සල්ලි දීලා ක්ලාස් ආපහු දාගන්න වෙනවා. මම හිතන්නේ ක්ලාස් එක එක ක්ලාස් එකකට කොහමද නෑ කියන්නේ ෆේල් වුණ එක පාරකට 500ක් වගේ යනවා ක්ලාස් ටික දාගන්න. දුබයි ලංකාවේ ලයිසන් තියෙන කෙනෙක් නම් මොර බයිසිකල් ලයිසන් නෙවෙයි සෑල්ලු වාහන රීදුරු බලපත්‍රය තියෙන කෙනෙක් නම් මෙහි ලයිසන් එකේ ක්ලාස් 40ක් තියෙනවා. ක්ලාස් 40යි. ඉතින් ලංකාවේ ලයිසන් එක තියෙන කෙනෙක්ට ක්ලාස් 10ක් කො 10ක් අඩු වෙනවා. ක්ලාස් 10ක් අඩු වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් නෑ සෝරි ඩිරාම් 1000ක් 1200ක් විතර මිල අඩුවීමක් වෙනවා. 1000ක් 1200ක් විතර. ඉතින් ක්ලාස් 10ක් අඩු වෙලා ක්ලාස් 30යි තමයි ඔයාලට ක්ලාස් 30ක තමයි ඔයාලට ඩ්‍රයිවිං ලයිසන් එකට යන්න තියෙන්නේ. ඒ වගේම මේ අමාරු නෑ. මම ජීවිතේට වාහන පැදෙන්නේ නෑ. මම මෙහෙ යන දැන් හොඳට කියලා දෙනවා යාලා. හැමදේම හොඳට කියලා දෙනවා. මෙහෙත් ඇවිල්ලා තමයි මම මුලින්ම ලයිසන් එක ගත්තේ. ඉතින් අමාරුයි කියලා නම් මම හිතන්නේ. සමහර දන්න කට්ටිය ඉන්නෝ 25 35 ෆේල් වෙලා, ඒ කියන්නේ ෆේල් වෙවි. කොහොමද ලයිසන් එක ගත්තා? ගත්ත කට්ටිය ඉන්නෝ. ඒක නම් තව සමහර අය අහනවා මේ ලංකාවේ ලයිසන් එක තියෙන නිසා මෙහෙ ඇවිල්ලා මොනව හරි කරගන්න පුළුවන්ද කියලා. ලංකාවේ ලයිසන් එක තිබුණට මෙහෙ ලයිසන් එකට ඒක වැලිඩ් වෙන්නේ නැහැ. අර ක්ලාස් ගන්න අඩු වෙන එක විතරයි වෙන්නේ. නමුත් මෙහෙ ලයිසන් එක තියෙන කෙනෙක්ට ලංකාවේ ගිහිල්ලා ඒක කන්වර්ට් කරගන්න පුළුවන් ලංකාවේ ලයිසන් එකට. මොකද මෙහෙන් හම්බෙන්නේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක. ඒ කියන්නේ මේ ලයිසන් එකකින් වැලිඩ් සාමාන්‍යයෙන් වමෙන් වාහන පදින්නේ. ඉතින් ඒක හන්ද ලංකාවේ දකුණෙන් මෙහෙ වමෙන්. ඉතින් වමෙන් හන්ද ටිකක් වැලිඩ් අනිත් රටවල් වලට මේ ලයිසන් එකකින් පදින්න පුළුවන්. විසික් වීස කෙනෙක් ඇවිල්ලා කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් එයාලගේ ලයිසන් එකෙන් රෙන්ට කාර් එකක් එහෙම අරගෙන පදින්න. ඒ කියන්නේ රෙන්ට කාර් එකක් අරගෙන එතකොට ඔයාලා
කියන්නේ සල්ලි ගොඩක් තියෙනවා වට පුළුවන් ඩිපොසිට් කරල ඒ කියන්නේ කරන්ට් කාර් එක ඩිපොසිට් කරන්න ඕන ඒ කාර් එකේ මොඩල් එක අනුව ඔන්න සමහර නෝමල් කාර් එකක් ගන්නවා නම් ඔයාලා දිරම් 2000ක් ඩිපොසිට් කරන්න ඕන ඊට පස්සේ પાස්පෝට් එක දෙන්න ඕන પાස්පෝට් එක දෙන්න ඕන එතකොට ඔයාලා කාර් එකක් දිනවා ඒ කාර් එකෙන් ඔයාලට ගමන් බිමන් යන්න පුළුවන් ඒ කියන්නේ මේ රටට විසිට් කරන්න කවුරු හරි ඇවිල්ලා ඉන්නව නම් ඒ කෙනාට ට්‍රාන්ස්පෝර්ට් වලට කාර් එකක් ගන්න ඕන නම් එහෙම කරන්න පුළුවන් ඒ නැතුව ජොබ් හොයා ගන්න ඇවිල්ලා අනුන්ගේ කාර් පැදලා එහෙම මේ පොලිසියට මාට්ටු වෙන්න එපා ඔව් එහෙම වුණොත් එහෙනම් ඉතින් ආලෝක දඩයක් ගෙවන්න වෙනවා ඒක හන්ද මේ ඒ වගේ දේවල් කරන්න නැතුව ඉන්න එක තමයි වඩා හොඳ රයිට් තා මොනවද කියන්න තියෙන්නේ අපි ටීම් එක ටග් ගාලා කියලා ඉවර කරා මොකද මේ ඒක තමයි විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ මේ ලයිසන් එක ගන්නකොට මේ මේ ප්‍රොසීඩියර් තමයි යන්නේ කියලා ඔකේ වැඩක් නැහැ නේ තව මොනවා හරි වඩ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අපෙන් අහන්න පුළුවන් මේ ලයිසන් ගන්න කොහොමද ඒ සම්බන්ධව ඉතින් මෙහි ඩුබයි වල ලයිසන් ගන්නව නම් ගොඩක් ඩ්‍රයිවිං ස්කූල් තියෙනවා ඩුබයි ඩ්‍රයිවිං සෙන්ටර් ගලදාරි අල්හාලියා බෙල්හසා කියලා ගොඩක් ඩ්‍රයිවිං ස්ටුඩියෝ තියෙනවා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඉන්ස්ටිටියුට් එකෙන් ඉන්ස්ටිටියුට් එකට ප්‍රයිසස් චුට්ටක් වෙනස් වෙනවා මගේ මේ මගේ ළඟදී මේ යාළුවෙක් ගත්ත ලයිසන් එක එයා ඇප්ලයි කරා එයා චෙක් කරා හැම ඉන්ස්ටිටියුටේම කෝල් කරලා චෙක් කරලා තමයි එයා කතරකින් ගත්තේ එයා එතනින් කොහමද 4500 නෝමලයිසේෂන් එක ඒ රමදාන් ඔෆර් එකක් තිබ්බා. ඔව් රමදාන් ඔෆර් එකක් තිබ්බා. රමදාන් එකෙන් පස්සේ පොඩ්ඩක් වැඩි ඒ ප්‍රයිස් එක. ඔව් එයා ගත්තා 4500යි ඊට පස්සේ අනිත් එක තිබ්බේ 7000 එක තමයි පැකේජ් එක. ඒ කියන්නේ 7000 ගෙවුවට පස්සේ 7000 එකපාරට ගෙවන්න ඕනේ හිතේ. ඒ 7000 ගෙවුවට පස්සේ ආපහු වට කිසිම දෙයක් ගෙවන්න ඕනේ. මොකද නැත්තම් ඔයා නිකන් ක්ලාස් ගියොත් එහම මාවත් ෆේල් කරලා තිනු දෙපාරක් පාකින් ඒකේ තියෙනවා එක සෙක්ෂන් පාකින් එක තියෙනවා පාකින් තුනක් ගන්න තියෙනවා පැරල් පාකින් ඇන්ගල් පාකින් මොම් කියලා මට දැන් මතක නැහැ ඊට පස්සේ එයාලා ඉන්ස්ටිටියුට් එක ඇතුලේ තමයි ඒක චෙක් කරන්න මුලින්ම ඉන්ස්ටිටියුට් එක ඇතුලේ තමයි එයාලා ඉන්ස්ටිටියුට් එකේ ඉන්න සර්ලා තමයි ඒ ෆේල් කරන්න ඒ ෆේල් කළා ආපහු මම ක්ලාස් ගන්න ඕන ඒ කියන්නේ ඉන්ස්ටිටියුට් එක ඇතුලේ ඉන්න කට්ටිය ෆේල් කළා RTA ලයිසන් එක තියෙන කට්ටිය ඉතින් එයාලා ෆේල් කරාට පස්සේ ආපහු ඒ ඉන්ස්ටිටියුට් එකේම ක්ලාස් ගන්න ඕන ෆයිනල් එක ඉන්නේ අරබික් එක්කෙනෙක් ලෝකල් එක්කෙනෙක් එයාත් එක්ක තමයි කාර් එකේ එයාත් එක්ක යන්න එයා කියන තැනින් නවත්වන්න ඕන එයා කියන තැනින් පාක් කරන්න ඕන සයිඩ් මීටර්ස් ඒ බල යන්න ඕන ඉතින් එයා තමයි ෆයිනල් එක චෙක් කරන්නේ එයා ෆේල් කරොත් එහෙම ආපහු ඔයාලට ක්ලාස් මං හිතන්නේ ක්ලාස් පහක් විතර යන්න වෙනවා කියන්නේ ෆේල් කරන ෆේල් කරන පාට ඩිනම් 500 වගේ ගෙවන්න වෙනවා ඉතින් ඒ ප්‍රැක්ටිකල්ස් වලට කලින් තියානේ ඔන්ලයින් ඔව් තියරි ටෙස්ට් එකක් තියෙනවා ඉතින් ප්‍රැක්ටිකල් වලට කලින් තියරි එකක් තියෙනවා තියරි ටෙස්ට් එකේ එන්නේ ප්‍රශ්න 40ක් එනවා ප්‍රශ්න 40න් ප්‍රශ්න 30කට වඩා හරි 35කට වඩා හරි එන්න ඕනේ ලේසි ප්‍රශ්න යාලා වීඩියෝ එකක් දීලා වීඩියෝ එකක් පෙන්නලා ඒ වීඩියෝ එකෙන් තමයි ප්‍රශ්න අහන්නේ ඒ වගේම යාලා ගයිඩ්ලයින් බුක් එකක් දෙනවා ඉතින් ඒක රීඩ් කරාට පස්සේ හරිම ලේසි ප්‍රශ්න වලට උත්තර දෙන්න හරිම ලේසි මේ ඒ වීඩියෝ එක බලලා ඊට පස්සේ වීඩියෝ එකෙන් වැඩ වැඩදී ඒව තමයි ටික් කරන්න තියෙන්නේ ප්‍රශ්න 40ට උත්තර දුන්නට පස්සේ මේ ඊට පස්සේ තමයි ඔයාලා ටික වලට දාන්න එක මේ මේ පාස්වර්ඩ් පස්සේ පාස්වර්ඩ් පස්සේ රයිට් එහෙනම් ඉතින් තමයි අපිට කියන්න ඕනේ ඩුබයි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න කොහොමද කියන එක ගැන ඉතින් අපි හිතනවා අදත් අපි ඔයාලට ලයිසන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා ඒක ඉතින් ප්‍රශ්න තියෙනවා නම් ඔව් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මැසේජ් කරන්න පුළුවන් අපි ඕනලාක පුළුවන් හැම වෙලාවෙම අපි රිප්ලයි කරනවා කවුරු හරි මගේ අරන කෙනෙක් හිටියනම් ආපහු ගොඩක් රිමයින්ඩ් එකක් දෙන්න අපි අනිවාර්යයෙන්ම එයාට මැසේජ් කරනවා ඉතින් හරි එහෙනම් අත වීඩියෝ එක නවත්තන්නම් කියලා ආපහු තව ටිකක් දෙගෙන දෙගෙන ආවා ඇයි ඇයි දැන් නම් මේ අපි ගොඩක් දිගට වීඩියෝ ගේච්චා එහෙනම් මේ හැමෝටම සුබ දවසක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා ආපහු ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු